හයි මගේ නත්තරයි යාළුවනේ ඉතින් කොහොමද ඕගොල්ලොන්ට ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවි ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ අපේ රටේ දියුණු වෙන්න අවශ්‍ය එහෙම නැත්නම් දැන් ඒ ලෙවල් කළා ෆේල් වෙලා නැත්නම් කැම්පස් යන්න මදි වෙලා මොකක් හරි රිසල්ට් එක මදි වෙලා ගෙදරට ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් එක්ක තමයි මේ වීඩියෝ එක අරන් ආවේ මොකද මම හිතනවා අපේ කට්ටියට කැම්පස් යන්න බැරිුණාට මං ඒකයි පෝස්ට් ශෙයා කරෙත් ෆේස්බුක් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මගේ ෆේස්බුක් එකේ නැත්තම් ඔයගොල්ලෝ දැම්ම ෆලෝ කරන්න මම පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා ඉතින් ඒකෙත් දැම්මා ඔයා කැම්පස් යන්න සිලෙක්ට් වෙන්නේ නැත්තම් ඔයාට හොඳ රිසල්ට් එකක් නැත්තම් ඒක ඔයාගේ ජයග්‍රහණය වෙන්න පුළුවන් ඒක ඔයාගේ දිවි දියුණුව වෙන්න පුළුවන් ඉතින් අන්න ඒක හිතේ තියාගෙන වැඩ කරන්න ඉතින් මගෙන් පොඩි අප්‍රෝච් එකක් එහෙම නැත්නම් පොඩි උදව්වක් තමයි මේ channel එකේ දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තවමත් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් subscribe කරගත්තොත් ඔයගොල්ලෝට වටී ඉස්සරහටත් මම මේ වගේ ලස්සන content ටිකක් ලස්සන videos ටිකක් දෙන්නම්. entrepreneurship එක එහෙම නැත්නම් කියන්නේ ව්‍යවසායකත්වය සහ මේ බිස්නස් ගැන පොඩි පොඩි ideas ටිකක් එහෙම නැත්නම් ඕගොල්ලොන්ට කරන්න පුළුවන් lazy business ideas ටිකක් වගේ videos ටිකක් දෙන්නම්. ඉතින් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් අද video එකට. ඉතින් අද video එකේ මම කතා කරන්න යන්නේ ඕගොල්ලොන්ට ගෙදර ඉඳන් එහෙම නැත්නම් teenager කෙනෙක්ට වෙන්න පුළුවන් ඔයා girl කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට ගෙදර ඉඳන් කරන්න ලේසිම jobs ටිකක් තමයි අරන් ආවේ පහක් තමයි මම mainly තව ඔයගොල්ලන්ට extra එකක් දෙකක් කුත් මන් දෙන්න try එකක් දෙන්න. ඉතින් පළවෙනි එක තමයි micro jobs. ඉතින් මේ micro jobs කියන එක දැන් ලෝකේ ගොඩක් අය use කරන platform එකක්. ඉතින් මේකෙන් ගොඩක් ලොකු මුදලක් හොයන්න බෑ. නමුත් දවසකට ඩොලර් 3ක් 4ක් වගේ ගණක් ඔයාට හොයා ගන්න පුළුවන් ඔයාගේ වැඩත් එක්ක. ඔයාට මේකෙදි කරන්න තියෙන විශේෂයෙන්ම මේ පොඩි පොඩි මේ තියෙනවා මේකේ jobs. ඒ කියන්නේ ඔයාට මම උදාහරණයක් දෙන්නම්. පොඩි target එකක් තියෙනවා paragraph එකක් කියවලා ඒකේ research එකක් කරලා මේ චූටි වැඩ තියෙන මහලුකු. එහෙම ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් ඔයාට Google Translate කරලා වුණත් මේ දේ කරන්න. මේ ෆැසිලිටි එක ඔයගොල්ලෝට Amazon ලගේ සහ microworkers.com කියන වෙබ්සයිට් වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ සම්බන්ධව තව වෙබ්සයිට් තිබ්බොත් මම පොඩ්ඩක් රිසර්ච් එකක් කළා. ඔයගොල්ලෝට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. තව ඔයගොල්ලෝට මේ micro jobs කියන කැටගරි එකේ තව කොහොමද මේ මෙන්න මේ සයිට් වලින් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා මම දාලා තියන්නම්. ඊළඟට මම නම්බර් 2 විදියට තෝරගත්තේ manufacturing. ඔයාට පුළුවන් manufacturing කියන දේ ඔය මම කියන්නේ ලොකුවටම කරන්න කියලා. ඒකම කරන්නත් නෙමෙයි ඔයගොල්ලොට පුළුවන් fashion items. එහෙම නැත්නම් ඔය necessary items මේ මොනවාද තේකොළ එතකොට ඔය cooking වලට ගන්න තව එක එක items ඔය කුළුබඩු තව තියෙනවා craft and ඔය resin arts වගේ දේවල්. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ manufacture item එකක් කරන්න. ඉතින් ඕගොල්ලෝ ගෙදර ඉන්නවා නම් ඔයා resin arts එහෙම YouTube එකේ ඕන තරම් තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් අඩු මුදලකට ගන්න මේ ඔය තේකොළ වගේ කුළුබඩු වගේ දේවල් සාමාන්‍ය factory එකකින් factory out කරගමං ගන්න පුළුවන් ඉතාම අඩු මුදලකට. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ item එකක් කරන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මම හිතනවා එකෙන් ටිකක් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉස්සෙල්ල කියපු එකට වැඩිය. මොකද මයික්‍රෝ ජොබ්ස් වලට වැඩිය ඒකෙන් මම හම්බ කරලා දිනවා. ඉතින් මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ මට ඉස්සෙල්ල කියන්න අමතකු වෙච්ච එකක් තමයි මේ ඉස්සෙල්ල කියන්න අමතකු වෙච්ච එකක් තමයි මම අර මයික්‍රෝ ජොබ්ස් කියන දේ පොඩ්ඩක් මේව කරේ ට්‍රේඩින්ස් වලට. ඉතින් මං කියන්නේ ලංකාවේ ඉන්න හැමෝම හොඳ ට්‍රේඩර්ස්ලා එහෙම නැහැ. මේ ලංකාවේ ඇත්තරම ට්‍රේඩර්ස්ලා හරියටම අඩුයි. ඉතින් ට්‍රේඩින් වලින් ගොඩක් හම්බ කරන්න බෑ. ඒක නිකන් රෑන්ඩම් chance එකක් විතරයි. සාමාන්‍යයෙන් මාකට් එක අප් වුණොත් හරි නැත්තම් කෙල වෙනවා. ඉතින් මම ට්‍රේඩ් කරන්න කියන්නේ නැහැ. මොකද ට්‍රේඩින් කියන්නේ ටිකක් රිස්කි දෙයක්. රිස්කි කියන්නේ එහෙම නැහැ රිස්ක් ගන්න ඕන.
නමුත් ට්‍රේඩින් වලින් ගොඩක් ලොකු ප්‍රොෆිට් එකක් ඔයාට මේ ඉන්න සිටුේෂන් එකත් එක්ක ගන්න බෑ. ඉතින් ලංකාවේ ට්‍රේඩින් කරන කෝස් තියෙනවා අම්බාරකට. මම නම් කියන්නේ එකකටවත් යන්න එපා. YouTube එක තියෙනවා. YouTube through ඔගේ ඔයාගේ ගමන යන්න කියලා මම කියන්නේ. ඉතින් YouTube එකට මේ අපි වගේ content creatorsලා ෆ්‍රී වීඩියෝස් දානවා. ඉතින් ඒවයින් ඕගොල්ලොන්ට ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. ඊළඟට පුළුවන් ඔයාට මොකක් හරි සබ්ජෙක්ට් එකක් පුළුවන් නම් හොඳටම එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔන්ලයින් ටීචින් කරන්න. ඔන්ලයින් ටීචින් ලයික් ඇස් මේ මම වගේ මම මෙන්න මේ චැනල් එක හැදුවේ ඒ වගේ දේවල් වලට. ඉතින් මම පිලොන්ත්‍රොපි කියලා දැම්මෙත් ඔය සමාජ සේවා වගේ වැඩ කරන නිසා. ඉතින් මම මේකේ කොහොමත් ටාගට් කරන්නේ ඔයාල වගේ අලුත් එහෙම නැත්නම් ඩිජිටල් ක්‍රියේටර්ස්ලා, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, කන්සෙප්ට් ක්‍රියේටර්ස්ලා අප් කරන්න ඔයාලගේ ඩ්‍රීම්ස් වලට පොඩි හරි හෙල්ප් එකක් දෙන්න තමයි මම මේ චැනල් එක හැදුවේ. ඉතින් මාත් මේ ලොකු උපරක් නෙවෙයි. ඉතින් මාත් තාමත් ඉගෙන ගන්නවා. ඉතින් ඒත් එක්කම මේ ඔගොල්ලන්ට පුළුවන් උදව්වක් මං කරන්න. ඔයාට පුළුවන් මට ඩිම් එකක් දාන්න ෆේස්බුක් එකේ ඉසුම් අබේවික්‍රම කියලා ගහන්න. එහෙම නැත්නම් YouTube එකේ, TikTok එකේ ඔය හැම මගුලෙම මං ඉන්නවා. ට්විටර් එකේ තියෙනවා, ත්‍රෙඩ්ස් වල විතරයි නැත්තේ. මං ත්‍රෙඩ්ස් හදන්නේ නැහැ, මට කම්මැලි. ඊළඟට පුළුවන් ඔයාට වෙබ් ඩිසයින් ඉගෙන ගන්න. ඉතින් වෙබ් ඩිසයින් කියන්නේ ලෝකේ පිළිගත්තු හොඳ රැකියාවක්. නමුත් ඕගොල්ලොන්ට පුළුවන් සිම්පල් වෙබ්සයිට්ස් 5 එකේ වගේ විකුණන්න. ඔයාට පුළුවන් WP සිංහල කියලා YouTube channel එකක් තියෙනවා, මේ මම දොර අයිය කෙනෙක්ගේ. ඉතින් ඒ අයියාගේ channel එක මම යටි mention කරන්න. ඔයාට පුළුවන් මං එයාගේ contents ගොඩක් බලලා තියෙනවා, එයාගේ පට්ටර පැහැදිලි කරලා තියෙනවා. කෝඩින් මුකුත් නැතුව WordPress site එකක් හදාගන්න මාර වටින content දාන පොරක් තමයි WP සිංහල. මං හිතන්නේ පොරගේ බර ගානක් තියෙන e-commerce websites, එහෙම නැත්නම් ඔය simple website, ඔය හැම මගුලම්ම හදන හැටි දාලා තියෙනවා. ඕගොල්ලෝ පොඩක් ඒ ටික follow කරලා මේකට නම් පොඩි වියදමක් යයි මේ ටික ඉගෙන ගන්න. මොකද hosting ගන්න අවුරුද්දටම රුපියල් 3000ක් 4000කට වගේ මම hosting ගන්න පොට්ටේකුත් දාලා තියන්න මේ මාත් ගත්තේ. ඒකේ hosting ඇති test කරන්න, website test කරන්න, ඒ වගේ දේවල් වලට ඇති. ඊළඟට මේ ඩොමේන් එක ගන්න පුළුවන්. ඔය මහලොකු ඩොමේන් ඕට් නෑ, .xyz වගේ ඩොමේන් එකක් අරගෙන නිකන් ට්‍රයි කරන්න මේ වෙබ්සයිට් එක හදලා පබ්ලිෂ් කරලා. ඒක මා රාතලයක් ඔය මං ඉසුම් අබේවික්‍රම .me සයිට් එක දැන්නම් ගෙව්වෙත් නෑ ගොඩ කාලෙකින්. මේ ඕක හැදුවෙන් මං ආසාවට අර නිකන් එන ගැම්මක්නේ ඉසුම් අබේවික්‍රම .me කියලා සයිට් එකක් තියෙද්දි අර මට එන ඔන්න වගේ ආසාවල් ටිකක් තියෙනවා. මේ අර දැන් කොහෙර හරි ගියාට පස්සේ මම ජීමේල් එක මොකක්ද ඇහුවට පස්සේ මම කෙලින්ම කියන්නේ ඊමේල් එක මොකක්ද ඇහුවම info@isumabekron.me අන්නේ වගේ තමයි. ඒක පොඩි වෙනම ලෙවල් එකක් නේ. මම ඩොමේන් එකට ගිහුවෙත් නෑ මාස ගානකින්. කොහොම හරි එක්ස්පයර් වෙලා ඇත්තේ. ඔයාට පුළුවන් වෙබ්සයිට් හදලා හොඳට ෆයිවර් වගේ සයිට්ස් වල, ෆ්‍රීලාන්සින් සයිට් වල, අප්වර්ක් මේවා හොඳට සෙල් කරන්න පුළුවන්. ඔයාට ගේමක් ගහගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නේ ඊ-කොමර්ස් ස්ටෝ එකක් හදන්න. ඉතින් ඔයාට මේකට නම් පොඩි කොස්ට් එකක් යයි. ඉතින් කොස්ට් එක ගියාට ඔයාට ගේමක් ගහගන්න පුළුවන් නම් ඔයාට හොඳ ප්‍රොමෝෂන් පැත්ත පුළුවන් නම් බය නැතුව වැඩේට අත ගහන්න. ඔයාට බඩු සප්ලයි කරගන්න මොන හරි දේවල්, ඒ වගේ දේවල් අහගන්න ඕන නම් මං මගේ පේට්‍රියන් පේජ් එකට හරි මොකක් හරි එකට ප්‍රයිවට් මේකක් දෙන්නම්. ඒක හැමෝටම පබ්ලිෂ් කරන්න බෑනේ. ඒකට අපේ බිස්නස් එක්ක කම්බයින් වෙලා ඒක වෙනම සීන් එකක්නේ. කොච්චර වුණත් දන්නවනේ ඒ පොඩි එතික්ස් ටිකක් තියාගන්න එපා. ඕගොල්ලන්ට මං ඒවා ප්‍රයිවට්ලි කන්ටැක්ට් කරලා දෙන්නම්. මොකක් කරගෙනක් ගහලා ඉතින් මගේ චැනල් එක බලන කට්ටියට මං එහෙම නිකන් මේව කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මොකක් හරි උදව් කරන. ඉතින් ඊ-කොමර්ස් ස්ටෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඊ-කොමර්ස් ස්ටෝ එකක් හදාගන්න බැරි නම් මට හරි කතා කරන්න, මම පුළුවන් ගයිඩ් එකක් දෙන්නම්. ඔය wpsinhala.lk එකත් එක්ක එකතු වෙලා මොකක් හරි ගේමක් ගහ දෙන්න. බය නැතුව වැඩේට අත ගහන්න, ඔයාටම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ මං කරන දේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මං කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටින් කරන්න. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ දැන් ඔයා හොඳටම දන්න ක්‍රියේටර්ස්ලා
කින් පළවෙනි තැන ඒ කියන්නේ ලෝකේ ගොඩක්ම සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නේ මිස්ටර් බීස්ට්. ඉතින් මිස්ටර් බීස්ට් කියන්නේ මේ මාර චරිතයක්. එයාට බිලියන ගාණක් සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නවා. ඉතින් පොරගෙන කියන්න ඕනේ නැහැ. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් පට්ටරම හම්බ කරපු චරිතයක් තමයි මිස්ටර් බීස්. ඒ වගේම නාස් ඩේලි සතයක්වත් අතේ නැතුව පටන් ගත්ත මේ යූටියුබ් චැනල් එකක් දැන් අද ලෝක පුරාම වයිරල් වෙලා තියෙනවා. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන්නේ ගොඩක් ලොකු පාත් එකක්. ඔයාට ගොඩක් ලොකු ගේමක් ගහගන්න පුළුවන් තැන. ඊට පස්සේ කන්සෙප්ට් රයිටින්, කන්ටෙන්ට් රයිටින් කරන්න පුළුවන්. ඔයාට මොනා හරි හොඳට ලියන්න පුළුවන් නම් ෆේස්බුක් පේජ් එකක් හදලා හොඳට මොනාද ඔයාට හොඳට නිස දැස් එහෙම ලියන්න පුළුවන් නම් මාර්ගයමක් ගහගන්න පුළුවන් ඉතින් මේ සයිඩ් එකෙන්. ඉතින් ඔන්න අදට මගේ පම්පෝරිය ඉවරයි. ඉතින් ඕගොල්ලොත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් මම හම්බෙන්නම්. ඉතින් ඉක්මනටම හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. බයි, චාව්.